දෙසතියක පෙරහරක් නොනවතින මෙහෙවරක්. ලොවක් මවිත කළ හෙළේ මහා සංස්කෘතික මංගල්‍යය, ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර. ශ්‍රී ටීවී ආයතනයට වගේම අද බොහොම ජනමාධ්‍ය ආයතනවලට කාර්ය බහුල දිනයක්. අද දවසේ තමයි නික්නිබුන් පෝදා, අද රාත්‍රියේ තමයි දළදා පෙරහැරේ අවසාන පෙරහැර ගමන් කරනු ලබන්නේ. දැන් දළදා පෙරහැර පිළිබඳව අපි කතා බහ කරනකොට දළදා පෙරහැර ආරම්භ වන්නේ කප් සිටුවීමෙන්. කප් හොයාගන්නේ මේ කප පිළිබඳවත් අපි යමක් කතා බහ කරන්න ඕනේ. අලුත් නුවර දේවාලයේ පළ නොදරපු කිරි ගහකින් දැව කොටසක් කපාගෙන ඇවිත් ඒ දැව කොටස මාලිගාවට ගෙනත් කොටස් හතරකට කපලා නාත විෂ්ණු කතරගම පත්නි කියන දේවාල හතරේ කප් සිටුවනවා. ඉන්පස්සේ දවස් 15ක් පුරාවට මේ පෙරහැර පැවැත්වෙනවා. ඔබ හිතාවි දවස් 15ක් කියපම අපි දකින දවස් 10යි කියලා. සැබවින්ම දවස් 15ක් ඇතුල් පෙරහැර පැවැත්වෙනවා. ඉන් දවස් 5ක් කුමල් පෙරහැර, මේ දවස් 5ක් රන්දෝලි පෙරහැර. රන්දෝලි පෙරහැරෙන් පසු රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් පසු දිය කැපීමේ පෙරහැර පැවැත්වෙනවා. ඉන් පස්සේ දවල් පෙරහැරකින් පස්සේ තමයි දළදා පෙරහැර අවසානයට පත් වෙනවා. තිලෝට තිලකූ සම්මා සම්බුදු ගෞතම බුදුපියාණන් වහන්සේ 45 වසක් පුරාවට සකල ලෝක සත්‍යාගේ හිතසුව පිණිස වදාළ සුවසු දහසක ධර්මස්කන්ධේ පහස ලැබූ සජීවී බුදුපියාණන් වහන්සේ ලෙස ලෝකවාසී සියලු දෙනාම සලකන සම්මා සම්බුදු ගෞතම බුදුපියාණන්ගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තමයි දළදා මාලිගාවේ තැන්පත් කර තිබෙන්නේ. ඉතින් මේ දළදා මාලිගාවේ පෙරහැර තුළින් ලංකාවාසී අප බලාපොරොත්තු වන්නේ කලට වේලාවට නිසි කලට වැසි ලැබී ස්වභාවික ආපදාවලින් මේ රට බේරි, ඒ වගේම විෂ්ණු නාත පත්තිනි කතරගම දෙවිදේ හාමුදුරුවන්ගේ පීඨ ආරක්ෂාව ලංකාවාසීන් ජනතාවට ලැබී සුඛිත මුදිත රාජ්‍යයක් මේ රාජ්‍යයේ වේවා කියන ප්‍රාර්ථනාව තමයි වසරක් පුරාවට දළදා පෙරහැර පැවැත්වීමෙන් අපි හැමෝම බලාපොරොත්තු වන්නේ. එදා දළදාව රාජ්‍ය සංකේතය බවට පත් වූ දා සිට අවුරුදු 1606ක් පුරාවට දළදා වහන්සේ අපට හිමි වෙලා තිබෙනවා. දන්ත කුමරු සහ ඔහුගේ බිරිඳ හේමමාලා කුමරිය විසින් කිස්සිරි මෙවන් රජතුමාට දළදා වහන්සේ 310 වර්ෂයේදී ගෙනත් බාර දුන් දා සිට මේ තක්වා දළදා වහන්සේ උදෙසා පෙරහැර කෙරෙනවා. දළදා වහන්සේ උදෙසා කියන පෙරහැර පිළිබඳව කතා බහ කරන්න කලින් අතීතයේ පිළිබඳව යමක් කීම ඔබට වටිනවා කියලා මට හිතෙනවා. මොකද ලංකා ඉතිහාසයේ පෙරහැර සම්බන්ධව ලිඛිත සාක්ෂි ලැබෙන්නේ අපට දෙතැනකදී. ඒ තමයි ලංකාවේ මුල්ම පෙරහැර බව පැවැත්වූ බවට සාක්ෂි ලැබෙන්නේ මහාවංශයට අනුව ලංකාවේ මුල්ම රජතුමා විජයරජතුමා. විජයරජතුමාගේ රාජ්‍යාභිෂේක උත්සවය සහ විජයරජතුමාගේ භාර්යාව වන පණිරජුගේ දූකමරිය අදමේසි බවට පත් කර ගැනීමේදී තමයි මුල්ම පෙරහැර ලංකාවේ පැවැත්වුවයි කියලා ඉතිහාසය සඳහන් වෙනවා. දෙවන පෙරහැර පැවැත්වෙන්නේ ලංකා ඉතිහාසයේ ලිඛිත සාක්ෂි වලට අනුව, ඒ තමයි බෝධිවංශයේ සාක්ෂි දරනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා ධර්මාශෝක රජතුමාගේ උපදෙස් අනුශාසනා පරිදි ලක්දිව දේවානම්පියතිස්ස රජතුමාගේ ආරාධනයෙන් සංගමිත්ති දරණිය දඹකල පටුනෙන් ජයසිරිමා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරනවා. අන්නේ එදා ජයසිරිමා බෝධින් වහන්සේ දඹකල පටුනේ සිට අනුරාධපුර මහා මෙවුනාවට වැඩම කරපු පෙරහැර තමයි ලක් ඉතිහාසයේ දෙවන පෙරහැර බවට පත්වන්නේ. එතැන සිට පෙරහැරක් පැවැත්වුන නොවුනත් ඓතිහාසික පෙරහැරක් ඉතාමත් විශාල විදිහට වර්ණවත් විදිහට පැවැත්වෙන්නේ ඒ බුද්ධ වර්ෂ 310දී කිස්සිරි මෙවන් රජතුමා දළදා වහන්සේගේ භාරකාරත්වයේ උසුලන කාලේ තමයි ඊළඟට දළදා පෙරහැර පැවැත්වෙන්නේ. එදා සිට අද දක්වා දළදා පෙරහැර මේ ආකාරයට පැවැත්වෙනවා. මේ වර්ෂ 1706 වෙනි අවස්ථාව තමයි ශ්‍රී ලංකාවේ අපට දළදා වහන්සේ හිමි වුණා. ඉතින් මේ පැවැත්වෙන්නේ මේ පෙරහැරේ අවසාන පෙරහැර. ඉතින් මේ පෙරහැර පිළිබඳව අපි මේ 2010 ජනතාව බලාගෙන ඉන්නේ තව ස්වල්ප මොහොතකින් වීදි සරණතුරා සාදු බැතියෙන් පංච තූර්ය වාදනයෙන් අතත විතත විතතාතත
ගන්න සුසිර පංචතූර්ය වාදිනී ඇහෙන විට මේ හෙළේ මහා සංස්කෘතික මංගල්‍යයේ ගමන් කරන කලාකරුවන්ට පමණක් නෙවෙයි හික්මීම ලැබෙන්නේ. මේ පෙරහැරේ ගමන් කර තිරිසන් සතුද්දොන ඇතුන් පවා අලීන් පවා තමත් රිද්මයකට ගමන් කරන්නේ ඒ පංචතූර්ය වාදිනී ලැබෙන අනුහස අනුබලය පිටුවහල නිසා. ලෝකේ ඕනම තැනක ඔබ ඉන්නවා නම් ඒ ලෝකේ ඔබ ඉන්න තැනක මේ පංචතූර්ය වාදිනී ඇහෙනවා නම් ඔබේ ගත කිලි පොලා යනවා. ඒ තමයි හෙළයේ මහා සංස්කෘතික බව අපේ ලේබල ඇතමිදුළු මස් නහර පවා ගිලා බැස තින්නේ මේ සංස්කෘතිකාංග. ඒකයි ඔබ ලෝකේ කොතනක හිටියත් මේ පංචතූර්ය වාදන ඇහෙන විට ඔබේ ඇඟ කිලි පොලා යන්නේ. ඉතින් මෙවන් සංස්කෘතික උළලක් ලෝකයේ පැවැත්වෙන බුද්ධ පූජාවක් වශයෙන් පැවැත්වෙන එකම එක පෙරහැර තමයි මේ පවතින සෙංකඩගල පුරවරේ දළදා පෙරහැර. 200ක පෙරහරක් නොනවතින මෙහෙවරක් ලොවක් මවිත කළ හෙළේ මහා සංස්කෘතික මංගල්‍යය ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර.